බලමු අද අපේ රිවිෂන් ඇසස්මන්ට් ටික සාකච්ඡා කරන්න. මේකේ පළවෙනි රිවිෂන් ඇසස්මන්ට් එක දැන් සති කීපයකට ඉස්සෙල්ලා තමයි මම දුන්නේ. ඔයගොල්ලන්ට ටයිම් එක දුන්නා මේක කරලා එවන්න. ගොඩක් අය කරලා එවලා තිබ්බා. ඒ අනුව අපි බලමු. Good morning sir. Good morning. මේක සාකච්ඡා කරන්න බලමු. රයිට් මම හිතනවා ඔයගොල්ලෝ ගාව ඇති කියලා මේ ප්‍රශ්න පත්‍රයේ. අපි එකින් එක අරගෙන බලමු කොහොමද මේකේ උත්තර සටහන් වෙන්නේ කියලා. හොඳයි පළවෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ explain what is computer. computer එක කියන්නේ මොකක්ද? පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න තමයි තියෙන්නේ. right. දැන් අපි දන්නවා computer එක කියන එක හැදිලා තියෙන්නේ electronic circuits. electronic circuits කීපයක් එකතු වෙලා. ඒ නිසා computer කියන එකට අපිට පුළුවන් definition එකක් දෙන්න. computer computer is a electronic machine කියලා කියන්න පුළුවන්. electronic machine. ඒ එහෙම කියන්නේ electronic circuits වලින් හැදිලා තියෙන නිසා. electronic circuits වලින් හැදිලා තියෙන නිසා තමයි මේකට electronic machine එකක් කියලා කියන්නේ. එහෙම නැත්නම් මේකට තව ඩෙෆිනිෂන් එකක් තියෙනවා. ඒකත් හරි භාවිතා කරන්න පුළුවන්. මොකද කම්පියුටර් කියන එක අපි භාවිතා කරනවා data processing activities වලට. කියන්නේ දත්ත සැකසීමේ ක්‍රියාවලියට. දත්ත සැකසීම සඳහා තමයි පරිගණකයක් භාවිතා කරන්නේ. අන්න ඒ අර්ථයෙන් පරිගණකය කියන එක අපිට කියන්න පුළුවන් data processing machine කියලා. එක්කෝ electronic machine එකක් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් computer is a data processing machine. මේකත් හරි. right. ඒතර ඔය definition දෙකෙන් ඕනම එකක් ඔය වගේ ඔය ප්‍රශ්නෙට උත්තරේ විදිහට ලියන්න පුළුවන්. හරි. අපි බලමු දෙවෙනි ප්‍රශ්නය. කියවන්න බලන්න දෙවෙනි ප්‍රශ්නය මොකද්ද කියලා. State the difference between computer hardware and software. State the difference between computer hardware and software. Right. ඉතින් මේ terms දෙකේ තේරුම නේ අපි මීට පෙර පන්ති වල මේවා සාකච්ඡා කරද්දී මේවා සාකච්ඡා කරලා තියෙනවා hardware සහ software කියන්නේ මොනවද කියලා. නැවත මතක් කරගන්නත් එක්ක බලමු මුලින්ම computer hardware. hardware කියන්නේ මොකක්ද? computer hardware කියලා කියන්නේ physical parts of the computer. නේ අපිට define කරන්න පුළුවන් physical parts of the computer. physical parts of the computer කියන්නේ අපිට අතට අසු වෙන දේවල්. මේ පරිගණකයේ සතුව තියෙන අපිට අල්ලලා බලන්න පුළුවන් දේවල් වලට තමයි physical parts කියලා කියන්නේ. අපි කියනවා භෞතික කොටස් කියලා. පරිගණකයේ තියෙන භෞතික කොටස් වලට තමයි computer hardware කියලා කියන්නේ. right. එතන මේ භෞතික කොටස් අපිට සමහර උපකරණ තියෙනවා පේන්න තියෙනවා. සමහර ඒවා තියෙනවා පේන්නේ නැහැ. නේ දැන් hard disk වගේ එකක් අපිට පේන්නේ නැහැ. ඒවත් ඒ වුණාට අයිති වෙන්නේ hardware කියන ගණේට. හොඳයි. අනිත් term එක තමයි software. computer software. දැන් software කියන්නේ අපිට definition එකක් විදිහට ලියන්න පුළුවන් set of instructions කියලා. set of instructions උපදේශ සමූහයක් කියන එක. ඒ කියන්නේ පරිගණකයේ ලවා අපිට යම් කාර්යයක් කරගන්න අවශ්‍ය නම් අන්න ඒ කාර්ය කරගන්න සහාය දෙන මෙවලම තමයි software කියලා කියන්නේ. පරිගණකයේ ලවා අපිට යම් කාර්යයක් කරවා ගන්න ඕනේ නම් අන්න ඒ කාර්ය කරවා ගන්න සහාය දෙන මෙවලම පරිගණකයේ තුල තිබෙන එම කාර්ය කරවා ගැනීමට සහාය දෙන මෙවලම තමයි software කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපේ කාර්ය ලියුමක් type කරන එක කියලා. ලියුමක් type කරන්න භාවිතා කරන්න පුළුවන් word. word කියන්නේ software එකක්. එහෙම නැත්නම් අපිට ගණිතමය වැඩක් කරගන්න ඕනේ කියලා කියමු. එහෙනම් excel පාවිච්චි කරන්න පුළුවන්. අපේ කාර්ය තමයි ගණිතමය වැඩි. software එක තමයි excel. එහෙම නැත්නම් අපි හිතමු අපිට අපි ළඟ photo එකක් තියෙනවා කො edit කරගන්න ඕනේ. එහෙනම් photoshop පාවිච්චි කරන්න පුළුවන්. අපේ වැඩේ තමයි ෆොටෝ එක එඩිට් කරන එක. software එක තමයි photoshop කියලා කියන්නේ.
ඔය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් software වර්ග කීපයක්ම තියෙනවා. හරි. දැන් ඊට පස්සේ වැදගත් වෙනවා දැන් hardware සහ software ගැන කතා කරද්දී මේකේ තියෙනවා වර්ගීකරණය. වර්ගීකරණ වලට අපි කියනවා classification කියලා. classification. මේකේ තේරුම වර්ගීකරණය. දැන් ගොඩක් තැන්වල මේ වර්ගීකරණ අපිට එනවා. දැන් මෙතන එන එකක් තමයි hardware classification එකයි software classification එකයි. දැන් මේවා පොත් බැලුවොත් ඒ පොත්වල ලියාගෙන ඇති නමුත් මම මතක් වෙන්න නැවත මේක චුට්ටක් මතක් කරන්නම් hardware classification එක right hardware වර්ගීකරණය දිහා බලපුවම මේකේ තියෙනවා ප්‍රධාන කොටස් දෙකක් මේ කොටස් දෙකට පදනම් වෙන්නේ අර ඔයගොල්ලෝ දන්නවා කම්පියුටර් දිහා බලපු ගමන් තියෙනවා ලොකු box එකක් නේ මේ box එකට අපි කියනවා system unit කියලා මෙන්න මේ system unit එකට එළියේ තියෙන දේවල් සහ සිස්ටම් යුනිට් එක ඇතුළ නේ අන්න ඒ පදනමේ ඉඳගෙන සිස්ටම් යුනිට් එකට එළියේ තියෙන ඒවාට අපි කියනවා external devices කියලා external devices කියලා කියනවා සිස්ටම් යුනිට් එකේ ඇතුළේ තියෙන ඒවාට අපි කියනවා internal internal කියන්නේ අභ්‍යන්තර කියන එකනේ ඇතුළ කියන එකනේ අන්න ඒ අර්ථයෙන් internal devices කියලා කියනවා right ඔය විදිහට hardware වල ප්‍රධාන කොටස් දෙක external external කියන්නේ බාහිරව තියෙන දේවල් සහ internal internal කියලා කියන්නේ අභ්‍යන්තරව තියෙන දේවල් විදියට වර්ග දෙකයි නේ දැන් අපිට external බාහිරව තියෙනවයි කියලා කියන්නේ අපිට පේන්න තියෙන දේවල් නේ අපිට පේන්න තියෙන දේවලුත් නැවත කොටස් දෙකයි සමහර උපකරණ අපි භාවිතා කරනවා දත් එන්ටර් කරන්න දත් ඉන්පුට් කරන්න ඒවට කියනවා අපි input devices කියලා කියනවා input devices ඊට පස්සේ අපි ඉන්පුට් කරයින් පස්සේ ඒ දත්ත සකස් වෙලා අපිට අවුට්පුට් එක දෙනවනේ. එතකොට මේ අවුට්පුට් එක බලන්න තියෙන උපකරණ වලට අපි කියනවා අවුට්පුට් ඩිවයිසස් කියලා. ওই විදිහට external devices ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා input devices සහ output devices කියලා. ඊළඟට අභ්‍යන්තර උපකරණ බැලුවොත් මේකෙත් තියෙනවා ප්‍රධාන කොටස් දෙකක්. ඒ කියන්නේ පරිගණකයේ ඇතුලේ system unit එක ඇතුලේ තියෙන හැම උපකරණයක්ම එක්ක memory එකක් එනං එක කොටසක් තමයි මෙමරි කියලා කියන්නේ. එහෙම නැත්නම් අනිත් එක අපි කියනවා CPU කියලා. මෙමරි සහ CPU. හරි. එතකොට මේ විදිහට hardware වල කොටස් ටික classification එක අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මේ මෙමරි එකෙත් තියෙනවා තව කොටස්. හරි. CPU එකෙත් තව කොටස් තියෙනවා. ওই විදිහට පල්ලයට පල්ලයට යනවා. ඔගොල්ලෝ ඇඳපු ඒ රූප බලන්න ඒවා මතක් කරගන්න. ඊළඟ ප්‍රශ්නයේදී අපි සාකච්ඡා කරනවා මේ memory සහ CPU ගැන විස්තරාත්මකව ඒ නිසා එතනදී නැවත මම මේ මතකයේ සහ CPU ගැන නැවත සාකච්ඡා කරනවා. හරි. ඊළඟට software ගැන සාකච්ඡා කරොත් එම් software තියෙනවා ප්‍රධාන කොටස් සමහර තැන්වල දෙකක් විදිහට හඳුන්වනවා සමහර තැන්වල තුනක් විදිහට හඳුන්වනවා. පළවෙනි එක අපි කියනවා application application software application කියන්නේ අපිට අපේ භාවිතයන් අපේ වැඩ කරගන්න තියෙන software වලට දැන් word excel powerpoint ඔව ඔක්කොම application software ගණයට අයිති වෙනවා මේ දෙවෙනි එකට අපි කියනවා system software කියලා system software තියෙන්නේ පරිගණකයේ වැඩවලට දැන් application software වලට උදාහරණ තමයි word excel ඔය වගේ Photoshop, PowerPoint ඔය වගේ. සිස්ටම් software වලට උදාහරණ තමයි operating system කියන එක. ඊට පස්සේ තුන translator කියලා එකක් තියෙනවා. Translator software කියලා. ඇත්තටම මේක system software වලට අයිති වෙන්නේ translator වලින් කරන්නේ convert කරන එක. පරිවර්තනය. නේ දැන් අපි දෙන උපදේශ අපි දන්නවා අපි පරිගණකයට උපදේශ දෙන්නේ එක්කෝ සිංහලෙන් නැත්නම් ඉංග්‍රීසියෙන්. සිංහල හරි ඉංග්‍රීසි හරි පරිගණකයට තේරෙනවද? නැහැ පරිගණකයට තේරෙන්නේ නැහැ පරිගණකේ මොකද කරන්නේ අපි දෙන භාෂාව අපි දෙන උපදේශය කන්වර්ට් කරනවා අපි දෙන උපදේශය කන්වර්ට් කරගන්නවා පරිගණකයට තේරෙන භාෂාවට පරිගණකයට තේරෙන්නේ එක සහ බිංදුව නැත්නම් අපි කියනවා බයිනරි කෝඩ් කියලා අන්නේ ට්‍රාන්ස්ලේෂන් එකට උපකාරී වෙන software වලට තමයි කියන්නේ ට්‍රාන්ස්ලේටර් software කියලා හරි ওই විදිහට software structure එක classification එක අපිට හඳුනා ගන්න පුළුවන්. මම හිතන්නේ ওই ටික ප්‍රමාණවත් දෙවෙනි ප්‍රශ්නෙට
හොඳයි තුන්වෙනි ප්‍රශ්නය කියව ගන්න බලන්න මොකද්ද තුන්වෙනි ප්‍රශ්නේ කියවෙන්නේ explain what is input output and process name two devices for each input output and process හොඳයි එතකොට මේ ප්‍රශ්නය මම රූප සටහනක් කරහා පැහැදිලි කරන්නම් මෙතන තියෙනවා terms තුනක් input output process කියලා එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ මේ input කියන්නේ මොකක්ද output කියන්නේ මොකක්ද process කියන්නේ මොකක්ද සහ මේ වචන තුන අතර relationship එක සම්බන්ධතාවය දැනගෙන ඉන්නත් ඕනේ right මම ඒ සම්බන්ධතාවය පෙන්වන්නම් මෙන්න මේ රූප සටහනේ හොඳයි අපි හිතමු මේ තියෙන්නේ මම මේ මැද අඳින්නේ computer කියලා මේ තියෙන computer එතකොට කම්පියුටරේ හරහා යම් වැඩක් කරව ගන්න නම් ඒ කම්පියුටරේට දත්ත ඕනේ ඩේටා. එහෙනම් කම්පියුටරේ ඇතුළට අපි ඩේටා ෆීඩ් කරන්න ඕනේ. ඩේටා ඇතුල් කරන්න ඕනේ. මේ ඩේටා ඇතුල් කිරීමේ ක්‍රියාවලිය පරිගණකයේ ඇතුළට දත්ත ඇතුළු කිරීමේ ක්‍රියාවලිය තමයි ඉන්පුට් කියලා කියන්නේ. දත්ත ඇතුළු කිරීමේ ක්‍රියාවලිය. ඊළඟට මේ දත්ත ඇතුළු කරයින් පස්සේ පරිගණකයේ ඇතුළේ සිද්ධ වෙනවා ක්‍රියාවලිය. අපි ඒකට කියනවා process කියලා. මේ දත්ත ඇතුළු කරයින් පස්සේ පරිගණකයේ ඇතුළේ සිද්ධ වෙනවා ක්‍රියාවලියක්. ඒකට අපි කියනවා process. මේ process එකට පස්සේ අපිට අවශ්‍ය දත්ත ටික නැත්තම් තොරතුරු ටික නිෂ්පාදනය වෙනවා. right process එකට පස්සේ මේ අපිට අවශ්‍ය දත්ත ටික ඒ තොරතුරු ටික නිෂ්පාදනය වෙනවා. අන්නේ දත් තොරතුරු ප්‍රොසෙස් එකකට පස්සේ ලැබෙන තොරතුරු පෙන්වීමේ ක්‍රියාවලිය ලබා දීමේ ක්‍රියාවලියට අපි කියනවා අවුට්පුට් කියලා. අවුට්පුට් ප්‍රොසෙස් එකකට පස්සේ දත්ත හැදෙනවා කියලා මම කිව්වා නැත්නම් තොරතුරු හැදෙනවා කියලා කිව්වා. මෙන්න මේ තොරතුරු අපිට ලබා දීමේ ක්‍රියාවලිය තමයි අවුට්පුට් කියලා කියන්නේ. right? ඒක හැදෙන්නේ මොනවද? තොරතුරු ইনফরমේෂන් කියලා අපි ඒවට කියනවා. හරි. එතකොට මෙතන ඉන්පුට් ප්‍රොසෙස් සහ අවුට්පුට් කියන අතර සම්බන්ධතාවය තමයි ඔය රූප සටහනින් මම පැහැදිලි කරේ. හොඳයි අපි බලමු ඊට පස්සේ මේ ක්‍රියාවලිය සඳහා වෙන වෙනම භාවිතා කළ හැකි උපකරණ මොනවද කියලා. දැන් ඉන්පුට් කියන එකට මොනවද තියෙන ඉන්පුට් ඩිවයිසස්? ප්‍රධාන වශයෙන් අපි කීබෝඩ් එක පාවිච්චි කරනවා. ඒක තමයි ප්‍රධානම ඩිවයිස් එක. ඊට අමතරව තියෙනවා මවුස් කියන එක භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ස්කෑනර්ස් නේ දැන් පින්තූරයක් ඉන්පුට් කරගන්න ඒ වගේ තැන්වලදී ස්කෑනර් පාවිච්චි කරනවා ඊළඟට බාකෝඩ් රීඩර්ස් බාකෝඩ් රීඩර් කියන උපකරණය භාවිත කරන්න පුළුවන් ඉන්පුට් ඩිවයිස් එකක් විදිහට ඊට පස්සේ කැමරා නේ දැන් කැමරා කිව්වම අපි දන්නවා ඩිජිටල් කැමරා තියෙනවා එහෙම නැත්නම් වෙබ් කැමරාස් තියෙනවා ඔය වගේ දේවල් භාවිතා කරනවා ඉන්පුට් ඩිවයිසස් විදිහට. එතකොට මම අහලා තිබ්බේ මේ වගේ දෙකක් නම් කරන්න කියලා. ඊට පස්සේ process නේ දත්ත පරිගණකය තුළට ඇතුල් වුණයින් පස්සේ සැකසීමේ ක්‍රියාවලිය කිරීම සඳහා තිබෙන ඩිවයිසස් මොනවද? උපකරණ මොනවද? කියන එක තමයි මෙතනදී ලියවෙන්න ඕනේ. ප්‍රධාන උපකරණය තමයි CPU කියන එක. පරිගණකයේ ඇතුලේ තියෙන දත්ත සැකසීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න පුළුවන් ප්‍රධානම උපකරණය CPU. ඒකට සහාය දක්වනවා පරිගණකයේ ඇතුලේ තියෙන විවිධාකාර මතකයන් memory. එතකොට සැකසීමේ ක්‍රියාවලිය සඳහා සහභාගී කළ හැකි උපකරණ තමයි පරිගණකයේ තුල තිබෙන CPU සහ memory කියන දේ. ඊළඟ ප්‍රශ්නවලදී මේ දෙක ගැන විස්තරාත්මකව සාකච්ඡා වෙනවා. CPU කියන්නේ මොකද්ද? memory කියන්නේ මොනවද කියලා. ඊළඟට output devices නේ තොරතුරු අපිට පෙන්වන devices මොනවද ප්‍රධාන උපකරණය තමයි අපිට output එක පේන්නේ monitor එක හරහා දැන් monitor එක හරහා අපිට output එක පේනවා විතරයි ඒක අපිට අල්ලන්න බෑ නේ අපිට පේන දෙයක් විතරයි monitor එක හරහා ලැබෙන output එක අල්ලන්න බෑ ඒ නිසා ඒවට විශේෂ නමක් කියනවා soft copy output කියලා soft copy කියලා කියනවා ඊට පස්සේ අපි තව වර්ගයක් තියෙනවා අපේ output එක ගන්න පුළුවන් කඩදාසියක් කරා
ඒ සඳහා භාවිත කරන උපකරණ වල තමයි printers කියලා කියන්නේ. printers. දැන් කඩදාසියක් කරහා ලැබුණාම අපිට ඒක අල්ලලා බලන්න පුළුවන්. ඒ නිසා එතනට අපි කියනවා hard copy කියලා. hard copy output. ওই විදිහට output එක ලබා ගැනීමේ ප්‍රධාන උපකරණ මොනිටර් එක විදිහට තියෙනවා printer තියෙනවා තව තියෙනවා දැන් sound එක එහෙම output කරන්න ඕන නම් speakers භාවිතා කරන්න පුළුවන් ඊළඟ තව plotters කියලා උපකරණයක් තියෙනවා ඒක printer ඒ වගේම තමයි නමුත් ඊට වඩා විශාල තරමක විශාල print out ගන්න ඕන නම් දැන් සිතියම් වගේම සියුම් තැන් තියෙන දේවල් print out විදියට ගන්න ඕන නම් plotters පාවිච්චි කරන්න පුළුවන් හොඳයි ඔය රූප සටහනින් පැහැදිලි වෙනවා මේ තුන්වෙනි ප්‍රශ්නෙට අදාළ පිළිතුර. මේවා අදගන්න දැන් අදගන්න උත්සාහ කරන්න එපා. මම මේක රෙකෝඩින් එක දානවා. ඕගොල්ලන්ගේ ගෲප් එකට රෙකෝඩින් එක බලලා නැවත නැවත රෙකෝඩින් එක බලන්න. එතකොට පුළුවන් මේ රූප සටහන් අදාළ තැන්වලදී ස්ටොප් කරලා Tamanට පොතේ අදගන්න පුළුවන්. හොඳයි අපි බලමු ඊළඟ ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නය. මොකද්ද හතරවෙනි ප්‍රශ්නේ කියවන්න බලන්න name and briefly explain two input devices that support to your teaching and learning process. තමන්ගේ ඉගෙනුම් ඉගෙනීමේ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්න පුළුවන් input devices දෙකක් ගැන අහන්නේ. දැන් input devices වලට උදාහරණ කීපයක් ඉස්සෙල්ලා ප්‍රශ්නේදී සාකච්ඡා කරා. මොනවද ඒ වගේ අපිට භාවිතා කරන්න පුළුවන් තම අපේ teaching learning process එකට භාවිතා කළ හැකි උපකරණ මොනවද දැන් keyboard mouse වගේව අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේනේ ඒක ගැටලුවක් නෑ ඒවා ඉතින් ලියන්න එපා keyboard mouse කියලා ඒක පොදුවේ teaching learning process එකටත් ඕනේ වෙන වැඩවලටත් ඕනේ ඊට අමතරව මොනවද තියෙන විශේෂ උපකරණ දැන් උදාහරණයක් තමයි වෙබ් කැමරාව නේ වෙබ් කැම් කියන එක මේ දවස්වල ගොඩක් ඔන්ලයින් පන්ති යනවා ඔන්ලයින් පන්ති යනකොට අපිට අපේ රූපය ළමයිගේ රූපය ඒවා ෂෙයා කරගන්න ඕන නම් වෙබ් කැම් කියන උපකරණය පාවිච්චි කරන්න පුළුවන් අපේ රූප අපේ වීඩියෝ රූප තමයි වෙබ් කැම් එක හරහා පරිගණකයට ඉන්පුට් වෙන්නේ වෙබ් කැමරාව කියන එක ටීචින් ලර්නින් ප්‍රොසෙස් එකේදී ගොඩක් වැදගත් වෙන උපකරණයක් ඉන්පුට් ඩිවයිස් එකක් ඊට පස්සේ ගොඩක් අය භාවිතා කරනවා දැන් සවුන්ඩ් එක ඉන්පුට් කරන්න දැන් වෙබ් කැමරාවෙන් ඉන්පුට් වෙන්නේ අපේ රූප වීඩියෝ රූප දැන් සවුන්ඩ් එක ඉන්පුට් කරන්න මයික් කියන උපකරණය භාවිතා කරනවා නේ ඒ වගේ තව මොනවද දැන් ලයිට් පෙන් කියන එක ගොඩක් වැදගත් වෙනවා මේ ලයිට් පෙන් කියන උපකරණය දැන් මම ලියන මේ හැම දෙයක්ම ඔයගලන්ට තිරේ දිස්සෙන දේවල් මම ලියන්නේ ලයිට් පෙන් එකේ තේ ලයිට් පෙන් එකත් ඉන්පුට් ඩිවයිස් එකක් විදිහට ටීචින් ලර්නින් ප්‍රොසෙස් එකේදී ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේ දැන් ඩිජිටල් බෝඩ් කියන එක. මේක උපකරණයක්. ඩිජිටල් බෝඩ් කියන්නේ සාමාන්‍ය වයිට් බෝඩ් එක වගේ උපකරණයක්. ලයිට් පෙන් එක භාවිතා කරලා ඒකේ උඩ ලියන්න පුළුවන්. සාමාන්‍ය අපි වයිට් බෝඩ් එකේ කරන හැම දෙයක්ම ප්‍රමාණිකුලව ඊට වඩා හොඳින් සංවිධානාත්මකව ඩිජිටල් බෝඩ් හරහා කරන්න පුළුවන්. හරි එතකොට ඔවා තමයි ප්‍රධාන වශයෙන් භාවිත කළ හැකි ඉන්පුට් ඩිවයිසස් මීට අමතරව තව දේවල් තියෙන්න පුළුවන් ඊළඟට මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක ඒකත් ටීචින් ලර්නින් ප්‍රොසෙස් එකේදී විශේෂයෙන් ක්ලාස්රූම් ටීචින් වලදී මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක භාවිත කරන්න පුළුවන් මේක ඉන්පුට් ඩිවයිස් එකක් නෙමෙයි හැබැයි මේක අවුට්පුට් ඩිවයිස් එකක් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක කියන්නේ අවුට්පුට් ඩිවයිස් එකක් විදිහට තියෙන උපකරණ. හොඳයි. එතන හතරවෙනි ප්‍රශ්නෙට ඔය ටික ප්‍රමාණවත්. අපි යමු ඊළඟ ප්‍රශ්නය පහ. කියවන්න බලන්න පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නෙන් කියන්නේ What is memory? What are the measurements used to measure the capacity of memory? Write down the relationship between these measurement. හොඳයි මේක ප්‍රශ්න තුනක් තියෙනවා මේ කොටසේ මේ ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවා.
මුලින්ම අහනවා මොකද්ද මෙමරිය කියන්නේ what is memory කියලා අහනවා ඊට පස්සේ අහනවා මෙමරිය මෙෂර් කරන්න තියෙන මෙෂර්මන්ට්ස් මොනවද කියලා අහනවා ඊට පස්සේ තුන්වෙනි කොටසෙන් කියන්නේ මේ මෙෂර්මන්ට් අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද රිලේෂන්ෂිප් එක මොකක්ද කියලා අහනවා right මුලින්ම බලමු මොකද්ද what is memory memory කියන්නේ මොකක්ද මෙමරියක් කියලා කියන්නේ මතකය කියන එකනේ පරිගණක මතකය කියන එක මෙමරි මේක ඕනෙ වෙන්නේ මොන හරි දෙයක් අපිට තියාගන්න short term ඒ කියන්නේ කෙටි කාලීනව හරි long term දීර්ඝ කාලීනව හරි යම් දෙයක් අපිට තියාගන්න ඕන නේ දැන් ඒක lesson plan එකක් වෙන්න දැන් අපේ අපි එතකොට අපි හඳුනා ගන්න ඕනේ අපේ දත්ත නේ අපි ළඟ තියෙන දත්ත මොනවද දැන් අපි ළඟ තියෙන පොදුවේ අපි භාවිතා කරන common data මොනවද අපේ lesson plan එක note එක නේ ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා images දැන් ඒවා long term save කරගන්න ඕන නම් ඒවා තියාගෙන ඉන්න ඕන නම් අපිට පුළුවන් මතකයක save කරන්න memory එක තියාගෙන ඉන්න පුළුවන් ඒත් memory කියන්නේ අපේ දත්ත දීර්ඝ කාලීනව හෝ කෙටි කාලීනව ගබඩා කරගත හැකි තැන record කරගත හැකි තැන තමයි memory කියලා කියන්නේ හරි ඒතර පරිගණක memory මතකය ගැන කතා කරද්දී තියෙනවා මේකෙත් classification එකක් නේ දැන් මම ඉස්සෙල්ලා ප්‍රශ්න එකත් මේ classification කියන එකේ තේරුම කියලා දුන්නා වර්ගීකරණය classification එහෙනම් දැන් බලමු මතක වර්ගීකරණය නැත්නම් memory classification එක මොනවද ඒ කියන්නේ මොනවද තියෙන memory වර්ග ප්‍රධාන memory වර්ග දෙකක් තියෙනවා අපි හඳුනා ගන්නවා primary memory අනිත් එකට කියනවා secondary secondary memory මේවට සිංහල වචන තියෙනවා දැන් primary memory කියන්නේ ප්‍රාථමික මතකය secondary memory කියන්නේ ද්විතීක මතකය දැන් ඒනවට අපිට හුරු වෙන්න ඕනේ මේ ඉංග්‍රීසි වචන වලට මොකද විභාග ප්‍රශ්න පත්‍රයේ එන්නේ ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසියෙන් පමණයි තියෙන්නේ විභාග ප්‍රශ්න පත්‍රයේ ඒ නිසා මේ වචන ඔක්කොම මේ විදිහට තමයි එන්නේ primary memory secondary memory ඉංග්‍රීසි වචන තමයි ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ ඒ නිසා ඉංග්‍රීසි වචන වලට හුරු වෙන්න හොඳයි බලමු මේ දෙකේ වෙනස බලමු primary memory සහ secondary memory මුලින්ම බලමු secondary memory කියන එක දැන් මේ බෙදීමට මේ classification එකට පදනම වෙන්නේ අපි කියන්නේ users ලා නේ user කියන්නේ පරිගණකය භාවිතා කරන අය ඉංග්‍රීසියෙන් කියනවා users ලා කියලා සිංහලෙන් කියනවා පරිශීලකයන් මෙන්න මේ පරිශීලකයා මත තමයි මේ පදනම ඇවිල්ලා තියෙන්නේ secondary memory කියන්නේ පරිශීලකයාට අපිට තියෙන memory එක. අපි මොනව හරි දෙයක් හැදුවොත් පරිගණකයේ හරහා නේ අපිට පුළුවන් excel sheet හදන්න, word documents හදන්න, powerpoint presentation හදන්න නේද? අපි ඒ වගේ මොනව හරි දෙයක් හැදුවොත් ඒවා store කරන්න තියෙන මතකයන් වලට තමයි කියන්නේ ඒවා store කරන මතකයන් වලට තමයි කියන්නේ secondary memories කියලා secondary memories උදාහරණ example කීපයක් අපි බලමු ප්‍රධානම උදාහරණය තමයි hard disk කියන එක පරිගණකය තුල තිබෙන විශාලතම සහ ප්‍රධානතම secondary device එක ද්විතීක මතකය තමයි hard disk කියලා කියන්නේ මේක අපිට එකපාරට පේන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා system unit කියලා තැනක් අන්න ඒක ඇතුලේ තමයි hard disk එක තියෙන්නේ. ඊළඟට මීට අමතරව තියෙනවා CD නේ. එහෙම නැත්නම් DVD. CD වලට වඩා ධාරිතාවය වැඩි DVD එකේ. CD DVD වගේ ඒවා භාවිත කරන්න පුළුවන්. අපේ ඊළඟට තියෙනවා 8 වෙනි ප්‍රශ්නේදී මේ නැවත මම මේවා ගැන විස්තරාත්මකව සාකච්ඡා කරනවා. ඒ නිසා දැනට නම් ටික විතරක් secondary memories මොනවද කියන එක විතරක් මෙතන මම list out කරන්න hard disk CD DVD ඊට පස්සේ තව තියෙනවා pen drive වර්තමානයේ හැමෝම භාවිතා කරන නැතිවම බැරි අංගයක් බවට පත් වෙලා තියෙනවා pen drive ඊළඟට memory chip තියෙනවා තවත් වර්තමානයේ ගොඩක් ජනප්‍රිය වෙමින් පවතින උපකරණයක් තමයි external hard disk
external hard disk ඔය විදිහට secondary memories වර්ග අපිට හඳුනා ගන්න පුළුවන් මේ ඔක්කොම තියෙන්නේ අපේ වැඩවලට ඒ කියන්නේ user පරිශීලකයාගේ අවශ්‍යතාවයන් සඳහා ඒ පරිශීලකයා හදන ලේඛන documents store කරන්න තමයි මේ secondary memories භාවිත කරන්නේ හොඳයි ඊට පස්සේ primary memory කියන එක දැන් secondary memory කියන එක තියෙන්නේ user නම් පරිශීලකයාට නම් primary memory තියෙන්නේ කාටද primary memory එක තියෙන්නේ පරිගණකයට computerයට computerේ වැඩ ටික කරවා ගැනීම සඳහා තමයි primary memory එක තියෙන්නේ එතකොට මේ computerේ වැඩ ටික මේ ඇතුලේ සිද්ධ වෙන වැඩ ටික computerේ ඇතුලේ system unit එක ඇතුලේ සිද්ධ වෙන වැඩ ටිකට data ඕනේ අන්නේ data වලත් ඒ ස්වභාවය අනුව primary memory එක කොටස් දෙකකට අපි බෙදෙනවා ප්‍රාථමික මතකයේ කොටස් දෙකක් තියෙනවා අපි හඳුනා ගන්නවා මේ කොටස් දෙක එකක් කියනවා ROM කියලා අනිත් කොටසට අපි කියනවා RAM ROM කියන අකුරු තුනෙන් කියවෙන්නේ read only memory කියලා RAM කියන අකුරු තුනෙන් කියවෙන්නේ random access memory හොඳයි මේ දෙකේ වෙනස අපි හඳුනා ගත්තොත් ROM කියන එක ට තව වචනයක් කියනවා ROM කියන එක හඳුනා ගන්නවා permanent memory කියලා අපි කියනවා permanent ස්ථීර මතකයක් කියන අදහස තමයි ඒකේ permanent කියලා කියන්නේ. ඇයි ස්ථීර මතකයක් කියලා මේකට කියන්නේ? මේකට එහෙම කියන්නේ දැන් ROM එකට data feed කරන්නේ එහෙම නැත්නම් data මේකට දාන්නේ අපි නෙමෙයි. මේකට data දාන්නේ පරිගණකයේ නිෂ්පාදනය කරන වෙලාවේ නිෂ්පාදකයා විසින්. පරිගණකයේ නිෂ්පාදනය කරන වෙලාවේ නිෂ්පාදකයා තමයි ROM එකට data දාන්නේ. අපිට දාන්න බෑ. අපිට මේකේ තියෙන දත්ත මකන්නත් බෑ පරිගණකේ ඒ ලයිෆ් ටයිම් එකේම පරිගණකේ අද අපි මිලදී ගත්තා නම් මිලදී ගත්ත තැන ඉඳලා මේකේ අවුරුදු 5ක් භාවිතා කරා නම් ඒ අවුරුදු 5 තුළම මේ ROM එකේ දත්ත ඒ විදිහටම තියෙනවා ඒත් අපිට අලුතෙන් දත්ත දාන්නත් බෑ තියෙන දත්ත මකන්නත් බෑ නිෂ්පාදකයා පරිගණක නිෂ්පාදකයා තමයි පරිගණකේ නිෂ්පාදනය කරන වෙලාවේ මේකට දත්ත කවන්නේ ෆීඩ් කරන්නේ මේකට නිෂ්පාදකයා විශේෂ වැඩසටහනක් ෆීඩ් කරනවා අපි ඒකට කියනවා BIOS කියලා නිෂ්පාදනය කරන වෙලාවේ ROM එකට දානවා විශේෂ වැඩසටහනක් ඒකට කියනවා BIOS කියලා අපි පරිගණකය ඔන් කරපුවාම ඉස්සෙල්ලාම වැඩ කරන්නේ මේ BIOS කියන වැඩසටහන අපි පරිගණකය ඔන් කරපුවාම ඉස්සෙල්ලාම වැඩ කරන්න පටන් ගන්න තැන පරිගණකයේ වැඩ කරන්න පටන් ගන්න තැන තමයි මේ ROM එකේ BIOS කියන ප්‍රෝග්‍රෑම්. හොඳයි. ওই විදිහට ROM එක ගැන අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ RAM කියන්නේ random access memory කියන එක. random access memory. මේක හඳුන්වනවා temporary. తాවකාලික temporary කියන්නේ తాවකාලික කියන එක. temporary memory කියලත් කියනවා. එහෙම කියන්න හේතුව තමයි RAM එකේ දත්ත තියෙන්නේ පරිගණකයට power දීලා තියෙනකන් විතරයි. පරිගණකයේ power නතර කරපු ගමන් පරිගණකයට power නතර කරපු ගමන් නැත්තම් shut down කරනපු ගමන් මොකද වෙන්නේ RAM එකේ තියෙන දත්ත ටික නැති වෙලා delete වෙනවා ආයෙ දත්ත එන්නේ පරිගණකය on කරපුවම ඒ නිසා මේකට temporary memory කියලාත් කියනවා ඉතින් දැන් අපි මොනවා හරි type කරොත් එimhe word වලින් අපි මොනවා හරි දෙයක් type කරයි කියලා අපි හිතමු එතකොට මේ type කරපු දත්ත ගිහිල්ලා මුලින්ම store වෙන්නේ මෙන්න මේ RAM එකේ. අපි යම් දෙයක් පරිගණකයට මුලින්ම ලබා දෙනවා නම් අන්නේ මුලින්ම ලබාපු දේ ලබා දීපු දේ මුලින්ම ගිහලා ස්ටෝ වෙන්නේ RAM එකේ. ඒකයි RAM එකේ තියෙන වැදගත්කම. හොඳයි. එතකොට මේ විදිහට මතක තියාගන්න ඔය ටික ප්‍රමාණවත් අපේ විෂය නිදේශයට අනුව ප්‍රශ්න පත්‍ර වලට අනුව මේ දෙකේ වෙනස දැන ගැනීම ප්‍රමාණවත් ROM සහ RAM කියන්නේ මොකක්ද කියලා. හොඳයි ඊට පස්සේ අහනවා what are the measurements මොකද්ද measurements කියන්නේ measurements කියන්නේ මත් දැන් මිම්මක් නේ දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් වෙනත් දැන් අපි හිතමු දුරක් දැන් points දෙකක් අතර දුර
place දෙකක් අතර දුර මනින්න අපි දන්නවා මිමි තියෙනවා නේද මීටර් කිලෝමීටර් ඒ වගේව භාවිත කරන්න පුළුවන් ඒ වගේ බරක් මනින්න ග්‍රෑම් කිලෝග්‍රෑම් ඒ වගේව තියෙනවා ද්‍රවයක් මනින්න පුළුවන් මිලිලීටර් ලීටර් ඔය වගේව භාවිත කරන්න ඒ වගේ කොහොමද මෙමරිය මනින්නේ මෙමරිය මෙමරිය මනිනවා කියලා කියන්නේ මෙමරිය කොච්චරක් අපිට දත්ත ගබඩා කරලා තියන්න පුළුවන්ද capacity memory capacity memory capacity එක මනින්න භාවිතා කරනවා විශේෂ මිම්මක් අපි එකට කියනවා bit කියලා bit bit එකයි කියලා කියන්නේ bit එකයි කියලා කියන්නේ එක character එකක් එහෙම නැත්නම් එක digit එකක් එක ඉලක්කමක් store කරන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය එක ඉලක්කමක් එහෙම නැත්නම් එක character එකක් स्टॉक करने वाली इधर प्रमाण है तमा बिट एकाई केला किया आप इधर एक साठाना किधर दागन नॉन किया ने पुलवां बिट एकाई केला किया ने स्पेस रिक्वायर्ड टू स्टोर लेटर स्टोर लेटर ओ वन डिजिट Space required to store a letter or one digit. එක අකුරක් එහෙම නැත්නම් එක ඉලක්කමක් store කරන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය තමයි digit bit එකයි කියලා කියන්නේ. එතකොට මේ bit එක පදනම් කරගෙන අපි හදනවා චක්‍රයක්. නේ? දැන් මීටර් කිලෝමීටර් කිව්වම අපි දන්නවා මීටර් 1000 කිලෝමීටර් එකයි මේ විදිහට තියෙනවා. නේ? දැන් ග්‍රෑම් 1000 කිලෝග්‍රෑම් එකයි ওই විදිහට තියෙනවනේ. ඒ measurement අතර සම්බන්ධතාවය ඒ අනුව ඒ විදිය සම්බන්ධතාවයක් අපි ගොඩනගා ගන්නවා bit 8ක් කියන එක අපි කියනවා byte 1යි ඒ විදියට byte 1024ක් අපි කියනවා kilobyte 1යි ඒ විදියට kilobyte 1024ක් KB kilobyte 1024ක් අපි කියනවා megabyte 1යි megabyte 1024 අපි කියනවා gigabyte 1යි gigabyte 1024 අපි කියනවා terabyte 1යි නේ ඔන්න ඔය විදිහට මතකයේ මේ measurement මෙමි අතර සම්බන්ධතාවය හඳුනා ගන්න පුළුවන් නේ දැන් ඊට මේ චක්‍රයේ දිහලා දිහා බලලා කවුරු හරි යහුවොත් megabyte 4096ක් කියන්නේ gigabyte කීයද megabyte 4096ක් කියන්නේ gigabyte කීයද එතකොට megabyte 1024යි කියන්නේ gigabyte 1යි එහෙනම් ඒ වගේ හතර ගුණයක් එතකොට GB gigabyte 4ක් තමයි 4096 megabyte 4096 වෙන්නේ ඒ විදිහට ඕනෑම ගණනක් දුන්නොත් ඒ අතර convert කරන්න megabyte වලින් දුන්නොත් gigabyte වලට kilobyte වලින් දුන්නොත් byte වලට ඒ වගේ convert කරන්න අපිට පුළුවන් මේ චක්‍රේ දිහා බලන්න හොඳයි. එතකොට ඔය ප්‍රශ්න හතරයි අපිට සාකච්ඡා කරන්න පුළුවන් උනේ අපේ මේ time එකට. ඕගොල්ලන්ගේ time table එක අනුව කවද්ද තියෙන්නේ? අගහරුවාද සර්? කීයටද? හොඳයි. අපි ඊළඟ අගහරුවාද? 12 එක ටයිම් එකේ මම ඉතිරි ප්‍රශ්න ටික මේකේ සාකච්ඡා කරනවා මොකද අපේ ටයිම් එක දැන් ඉවර වෙගෙන යන්නේ තව විනාඩි කීපයක් තියෙන විනාඩි දෙකක් තුනක් විතර ඊළඟ ප්‍රශ්නෙට ගියොත් වෙලාව මදි වෙනවා ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ නම් 6 වෙනි ප්‍රශ්නේ මම difference between primary and secondary දැන් ඔයගොල්ලෝ දන්නවා ඒක නේ ඉස්සෙල්ලා සාකච්ඡා කරා 6 වෙනි ප්‍රශ්නය 7 වෙනි ප්‍රශ්නේ ඉඳලා examples ඉඳලා මම ඊළඟ අගහරුවාද ඉතිරි ටික සාකච්ඡා කරමු වෙන මොනව හරි ගැටලු තියෙනවද වෙන මොනව හරි ගැටලුවක් තියෙනවා නම් මේ අපි කතා කරපු දේවල් සම්බන්ධයෙන් විෂය සම්බන්ධයෙන් මොනව හරි ගැටලු තියෙනවා නම් අහන්න හොඳයි එහෙම ගැටලුවක් තිබ්බොත් මට WhatsApp එකෙන් හරි දාන්න විෂය සම්බන්ධයෙන් කියපු සබ්ජෙක්ට් වල
අපහැදිලි තැනක් එහෙම මොනවා හරි තියෙනවා නම් කියන්න හොඳයි වෙන ගැටලු නැති බවක් තමයි පේන්නේ මේකේ රෙකෝඩින් එක මම දානවා WhatsApp ගෲප් එකට ඔගොල්ලෝ ප්‍රධාන ගෲප් එකට දාන්නේ ක්ලාස් ගෲප් වලට නෙමෙයි ප්‍රධාන ගෲප් එකට දානවා මේකේ රෙකෝඩින් එක ඒක බලන්න ආපු නැති අයටත් ඒක ෂෙයා කරන්න දෙයක් නැහැ WhatsApp ගෲප් එකට ගිහිල්ලා බලන්න කියන්න ආපු නැති අයටත් බලලා මේකේ තියෙනවා ඉගෙන ගන්න කියන්න හොඳයි එහෙනම් ප්‍රශ්නයක් නැති නිසා මම නතර කරනවා මෙතනින් පාඩම හොඳයි එහෙනම් thank you very much for the participation thank you sir thank you sir thank you sir Thank you. Welcome. Thank you, sir.